කාලයක් තිස්සේ අබලන්න පැවති කොළොන්නාව ආසනයේ මාර්ග කිහිපයක් කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්දුමින්ද සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ සංවර්ධනය කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී අර්දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මාර්ග පහක් ජනතා අයිතියට පැවරුණා. ප්‍රථමයෙන් ජනතා අයිතියට පත් කෙරුණේ කොළොන්නාව ආසනයේ ශ්‍රී නන්ද මාවත සහ චොංගම පළමුවන පටුමග සහ දෙවන පටුමගයි. මෙහිදී කොළොන්නාව ජනතාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්දුමින්ද සිල්වා මහතා හරසරින් පිළිගනු ලැබුවා. කාලයක් තිස්සේ තමන් අත්විඳි ගැටලුකාරී තත්වයට විසඳුම් ලබා දීම පිළිබඳව ජනතාව අර්දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට සිය කෘතඥතාව පළ කළේ මෙලෙසින්. මහවැල මාර්ගය, වෙන්නවත්ත මාර්ගය සහ නවලෝකපුර මාර්ගද මන්ත්‍රීවරයා අතින් ජනතා අයිතියට පත් කෙරුණේ ඉන් අනතුරුවයි. එම අවස්ථාවට රැස්ව සිටි ජනතාව අදහස් දක්වමින් කියා සිටියේ පක්ෂ බෙදයකින් තොරව දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා තම ගැටළු වලට නිවැරදි විසඳුම් ලබා දුන් බවයි. මෙතන ගඟක් වගේ තිබිච්ච තැනක් අඩි 20ක් විතර වතුර වලක් තිබුණේ. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට මම මේක ප්‍රකාශ කරපු වෙලාවේ පාර හොඳටම හදලා දුන්නා. අපි දැන් මේ ඉන්න මාවත සකස් කරලා දුන්න එකට ඇත්තෙම අපේ ගම්වාසීන් ස්තුතිවන්ත වෙනවා. දුමින්ද සිල්වා මැතිතුමා ඉදිරි වැඩ කටයුතු කොළොන්නාව සංවිධායකතුමා වශයෙන් මාදින්නාවට ග්‍රාමයට ඉටු කරයි. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා ආවයන් පස්සේ දැන් පාලම්, පාරවල්, නිවාස සංකීර්ණ, දාම් පාසල් වලට පවා අපිට සෑහෙන ආධාර ලබා දීම ගැන මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. අපේ දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා අපේ කොළොන්නාව ආසනයේ ලොකු ආඩම්බරයක් අපිට සත්‍යයක්. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා කොළොන්නාව ආසනයේ කරන වැඩ කටයුතු ටික කොළොන්නාවට ආලෝකයක්. හැම කෙනෙකුට උපරිම සලකනවා. පස්ස ભેදයක්, ಜಾති ભેදයක් එතුමාගේ කිසිම කෙනෙකුන් අහන්නේ නැහැ. බොහොම සන්තෝෂෙන් ඒ කටයුතු කළා තමයි එතුමා යවන්නේ. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ නායකත්වයෙන් අපි දන්නවා කොළොන්නාව ශීඝ්‍ර සංවර්ධනය කරගෙන යනවා. එතුමා අපිටත් කොළඹ දිස්ත්‍රික් ජනතාවටත් ලොකු ආලෝකයක්.